අදමං ඔබට මේ වීඩියෝ තුලින් එදෙන්නේ මෝස්තර ඒකකයක් විදිහට මෙලුම් මල අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා. බොහොම සරලව උපකරණ භාවිතයේ අපිට නෙළුම් මල නිර්මාණය කළ හැකි. මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ අවසන් වෙනකන් බලලා ඔබේ නිර්මාණ හැකියාව ඇති කරගන්න කියලා. I have included in this video about the masterpiece of design, how to draw a lotus. So I am inviting you to look my video from the beginning to the end. මේ වීඩියෝ එක බලන්න කලින් ඔබ subscribe කරලා like කරලා share කරන්න. මේ වීඩියෝ සම්පූර්ණ බලන්න කියලා ඔබට ආරාධනා කර සිටිනවා. නෙළුම් මල අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අඳින්නේ කොහොමද කියලා භාවිතා කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ වගේ කොළයක් අරගෙන ඔබ බලන්න අපි මේ සෙන්ටිමීටර් පැත්ත මේකේ අරගෙන මේ කොළේ හතරට බෙදා ගන්න තමයි දැන් අපි උත්සාහ කරන්නේ. සෙන්ටිමීටර් පැත්ත අරගෙන හරි භාගේ සම්පූර්ණ කොළේ මැන ගන්න ඕනේ මේ විදිහට. ඒකේ හරි භාගේ අරගෙන ඔහොම ලකුණු කරන්න පුළුවන්. හරි බාග විදියට ලකුණු කළාට පස්සේ අපි උඩත් ඒ වගේම යටත් අපි ඒක ලකුණු කරනවා. නැත්තම් හරි සමාන මීමක් අපිට එන්නේ නැහැ. ඔබට මේ පිළිබඳව මගේ පළවෙනි වීඩියෝ එක, ඒ කියන්නේ සිවිලින් ඩිසයින් කියන වීඩියෝ එක ඔබට බලන්න පුළුවන්. මේකට උපකාරයක් ගයිඩ් එකක් විදියට. ඊට පස්සේ අපි මේ පැත්තත් ඒ වගේම දෙකට බෙදනවා. සෙන්ටිමීටර් වලින් බෙදෙන එක වඩා පහසුයි අඟල් වලින් බෙදනවට වඩා බොහෝ දුරට ළඟම මිම්මක් එන නිසා මේ විදිහට ඔය දෙපැත්තම ලකුණු කරන්න එක වගේ අර උඩ හරියටම මිම්මර තියලා ලකුණු කිරීම තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. ඒ විදිහට ලකුණු කරලා මේ විදිහට ඔබට පුළුවන් හරියටම චූල භාවිතා කරලා හතරට බෙදා ගන්න. මෙන්න මේ ආකාරයෙන් හතරට බෙදා ගන්න පුළුවන්. මේක අපිට අවශ්‍ය වෙනවා මෝස්තර පරාසය බලා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපි හිතමු මොකක් හරි මිම්මක් කියලා. ඒ මිම්ම අපිට අඟල් වලින් ගත හැකියි. අපි හිතමුකෝ අඟල් 7ක විස්කම්බයක් කියලා. එතකොට මේකේ අරය වෙන්නේ අඟල් 3.5ක් වගේ. ඒ කියන්නේ මෙන්න මේ ගාන. අඟල් 3.5ක් කියන්නේ මෙතන. මෙතන ඉඳන් අඟල් 3.5ක් මෙහෙම මෙන්නාම මේ පැත්තට අඟල් 3.5ක්. එහෙම නැත්නම් මේ පැත්තට මෙන්නත් හරි අඟල් 3.5ක්. මේ විදිහට. මෙන්න මේ විදිහට අපිට පුළුවන් නෙළුම් මලේ මලට ඕන කරන ප්‍රධාන මූලික හැඩය ඇඳගන්න මේ විදිහට. මේ විදිහට මේ විදිහට ඇඳගත්තට පස්සේ දරුවනේ අපි මෙතනදී අංශක 45ක් ලකුණු කරන්න ඕනේ. ඒ එක්කම අපිට පුළුවන් නෙළුම් මලේ මැද
නෙළුම් මලින් මැද ඒ රේඛාව අපිට දාගන්න පුළුවන් මැද පොල්කන වෘත්ත හැඩය අපිට යොදා ගන්න පුළුවන් නෙළුම් මලින් මැද මෙන්න මේ වගේ හැඩය අපිට යොදා ගන්න පුළුවන් ඕනනම් තවත් වෘත්තයක් මේ අස්සට කරලා අඳින්නත් පුළුවන් ඊට පස්සේ කෝණ මානය අපි අරගෙන කොහොම හරියටම රේඛාවක් තියලා ඔබ බලන්න අංශක 45 අපි රකුණු කර ගන්න ඕන මේ වෘත්තය අටට බෙදා ගන්න. නිලුම් මල ඇඳීම සඳහා අපි අටට බෙදා ගන්නේ රූල හරියටම නම් ඒ 32 මත මැද කේන්ද්‍රයේ තිතයි ලකුණු කරපු අංශක 45 තිත මත තියලා ඔන්න ওই විදිහට අපිට අටට බෙදා ගන්න පුළුවන්. ওই විදිහට අටට බෙදා ගන්න නැවතත් මම ඊට පෙර ඇඳලා තියෙන පැන්සල් ඉරි මතම මේක ආයේ නැවතත් මම ඇඳ ගන්නවා අටට බෙදා ගැනීම ඔබට හොඳින් පෙනීම සඳහා ওই විදියට මම මේක අඳිනවා අටට දැන් අපිට බෙදිලා තියෙන්නේ ඊට පස්සේ මම කරන්නේ මේ කෝණ මානෙ මෙන්න මේ තියෙන හැඩයෙන් මේ තියෙන හැඩයෙන් කෝණ මානෙ මේ තියෙන හැඩය පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට හයිටම් මෙන්න මෙතනයි මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මේ හැඩය මෙහෙම අඳින්න මෙන්න මේ ඔය දකුණ විදිහට අපි කෝණමානේ ඔන්නෝය කන්න දෙක මත තියලා මේ වගේ ටිකක් වේගවත් ඔබ අඳින්න පුරුදු වෙන්න මෙන්න මේ විදිහට ඔබ ඔබට අඳින්න පුළුවන් මේක හරි බොහොම ලේසි දෙයක් ඒක නිසා අපි මේ විදිහට තියලා ඔන්නෝය වෙත්ත මර සම්පූර්ණ වෙන තෙක් අපි අඳිනවා දැන් බලන්න මේ ලස්සන නෙළුම් මලක් නේද තියෙන්නේ නැහැ නෙළුම් මලකුත් නෙමෙයිනේ නෙළුම් මලක් වට එහෙම නෙළුම් මලක් නෙමෙයි මේ බලන්න මේක මම නෙළුම් මලක් කරනවා මේකත් එක්තරා මේ සම්ප්‍රදායික හැඩයට යන මෝස්තරයක් හැටියට අපිට ගන්නත් පුළුවනි කො වෙනත් වූ මෝස්තර කොටසක් ඒකකයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් ඔන්න මේ පැත්තට අපි මේම ඇඳහම මේ කෝණමානිම හැඩේ බාන්න ලස්සන පෙත්තක් නිර්මාණය වෙන බොහෝම පිරිපුන් ඉතාමත් අලංකාර හැඩයෙන් පෙත්තක් ඉතාමත් ලෙහෙසියෙන්ම අපිට නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරය මේ බලන්න මෙන්න මේ ආකාරයෙන් මේ නෙළුම් මල බොහොම ලස්සනට අපේ නිර්මාණය කරනවා මැදට ඕනනම් මේ විදිහට රේඛා ටික අර සම්ප්‍රදායික නෙළුම් මල වලින් රේඛා කාණ්ඩය අපිට මේ මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී මම මෙන්න මේ රේඛාව මේ ඕනමානේ මෙන්න මේ රේඛාව මම උපයෝගී කරගන්නවා ඊළඟ රේඛාව ගන්නකොට ඒක මත හරියටම තියෙන මෙහෙම ගහන්න පුළුවන් එතකොට සමාන පරතරයකින් ඒ රේඛාව යොදා ගන්න පුළුවන් මේ බලන්න මෙන්න මේ ආකාරයෙන් මෝස්තර ඒකකයක් සඳහා යොදාගත්තු නෙළුම් මල. ඉතින් මේක සිවිලින් මෝස්තරයකට මෙහෙම බෝඩරයක් මෙහෙම දාලා නැත්තම් මේ ආකාරයෙන් චතුරස්‍රයක් යොදාගත්තාම පුෂන්
ටයිල් මෝස්තරයකටන විශේෂයම පන්සල් වල බිම් ඇතුරුම් ගල් සඳහා නෙළුම් මල පාවිච්චි කරනවා නේ හොඳ ටයිල් මෝස්තරයකට අපිට ගන්න පුළුවන්. අපි බලමු එහෙමනම් දැන් මේ මල වර්ණ කරන්නේ කොහොමද කියලා. වර්ණ කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියලා අපි බලමු. මම තෝරාගත්ත වර්ණ හතරක්. ක්‍රීම් පාට, තැඹිලි පාට, කහ පාට, මෙරුන් පාට. සංගත වර්ණ හතරක්, උෂ්ණ සංගත වර්ණ හතරක්. එතකොට දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ වර්ණ යොදන තැන් ටික ලකුණු කරගන්න ඕන. ඔන්න මම මැදට කහපාට යොදා. ඒකම වටේ යන මේ කුඩා පෙති ටිකට කහපාට යොදා ගන්න. එතකොට මම මේ මැද රේඛාව ඔන්න සුදු පාටින් තියන්නත් පුළුවන් නැත්නම් මම ක්‍රීම් පාටක් දාන්නත් පුළුවන්. මම ක්‍රීම් පාට දානවා. ඊට පස්සේ මම මේ පෙති ටික ක්‍රීම් පාට දාගන්න. මේ පෙති ඊට පස්සේ මම මේ මේකේ පසුබිම පසුබිමට මෙන්න මේ වර්ණය යොදා ගන්නවා. හැබැයි පසුබිමට මේ වර්ණය යොදා ගන්න අතරම මම තැඹිලි පහටින් මේ පෙත්තේ මේ පැත්තයි මේකේ පසුබිමයි මම ගන්නවා. පෙත්තේ මේ පැත්තයි පසුබිම. පෙත්තේ මේ පැත්තයි පසුබිම. පෙත්තේ මේ පැත්තයි පසුබිම. පෙත්තේ පසුබිමයි මේ පැත්තයි පසුබිමයි. මේ පැත්තයි පසුබිමයි. මේ පැත්තයි පසුබිමයි. දැන් අපි මේ විදිහට වර්ණ ටික යොදන තැන් ටික ලකුණු කරගන්න. දැන් අපි කරන්නේ ලා පාට ඉඳන් තද පාටට පාට කරන්න. මම මුලින්ම කහ පාට ගන්න. ඊට පස්සේ ක්‍රීම් පාට. ඊට පස්සේ තැඹිලි පාට අවසානයේදීම මෙරුන් පාට. එහෙනම් ඉස්සර මම කහ පාට මේක එක්තරා ක්‍රමවේදයක් තමයි වර්ණ කිරීම. මම එහෙමනම් ඉස්සරම කහ පාටයි මේ වර්ණ කිරීම සිදු කර. එතකොට අපි වර්ණ කරනකොට අපි කොලයක් පාවිච්චි කිරීම ටිකක් වැදගත්. මොකද අපේ තියෙන වර්ණ නැත්තම් ගෑවිලා එනවා. මේ රේඛාව හරියටම රේඛාව තුල ඒ හැඩතලය තුල රේඛාට ඔබෙන් යන්නේ නැති වෙන්න වර්ණ කිරීමේ කුසලතාවය ලබා ගන්න ඕනේ. අපි මේ පැස්ටල් එකේ කඩදාසිය මෙන්න මේ විදියට පොඩ්ඩක් ඉවත් කිරීම අපි කරන්න ඕනේ. ඒ කරලා මේ පැත්තෙන් පාට කිරීම තමයි අපි සිදු කරන්න ඕනේ. ඒතකොට ඉතා ඉක්මනින් ඒ හැඩ ටික අපිට පාට කළ හැකි වෙනවා. ඒකම ඊට එහා ගියපු ඒ අර මලේ පෙති හැඩය. ඒකම අපි ඒ ටිකත් පාට කරන්න යොදා ගන්නවා. ඒ පෙත්තේ හැඩය වටේ රේඛාව යොදලා ඊට පස්සේ මැද පාට කිරීම හොඳ ක්‍රමශිල්පයක් හැදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. බොහොම නීට්ව තිවුරව මේ පාට කිරීම ඔබ සිදු කළ යුතුයි. ඒ පැස්ටල් එක බලන්න. ඒ පැස්ටල් එකේ පැත්ත අපි යොදාගෙන පාට කිරීම තුලින් ඉක්මනින් පාට කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඊටාම හොඳින් ඒ වර්ණය ඇතිරීම අපි සිදු කළ යුතුයි. ඔබට හොඳට පුරුදු පුහුණු වෙන්න පුළුවන් ඉක්මනින් පාට කරන්න. පැස්ටල් එකේ පැත්ත අරගෙන පාට කිරීම තමයි ඒ ඉක්මනින් අපිට කරන්න පුළුවන් ක්‍රියාදාමය හැටියට උපක්‍රමය හැටියට පැස්ටල් එකේ ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන්. සමහර ළමයි කැමති නැහැ පැස්ටල් එකේ කොලේ ගලවන්නවත්. ඒ වුණාට අපි ඒ කොලේ පොඩ්ඩක් ඉවත් කරලා ඒ පැස්ටල් එකේ පැත්ත අපි යොදා ගැනීම මෙතෙන්දී ඉක්මනින් මේ දේ කරගැනීමට හැකි බවට ඔබට හොඳට දැක්ගන්න පුළුවනි. ඊට පස්සේ මම ගන්නවා මේ කලර් එක, මේ ක්‍රීම් කලර් එක. මම ක්‍රීම් කලර් එක, මේ ක්‍රීම් කලර් එක අරගෙන පාට කරන්නයි හදන්නේ. ඔන්න ක්‍රීම් පාට තියෙන තැන් ටික මම පාට කරමු.
මේ පෙති ටික පෙති ටිකේ උඩ ටිකයි මේ මැද රවුමේ මෙන්න මේ ටික ඉතාමත් පරිස්සමෙන් සුදු පාටට අපි ඉතුරු කරන්නත් පුළුවන් මේ පාට කරපු හැටියට නමුත් මම මේක දැන් තෝරාගත්තු නිසා පාටක් ගන්නවා කියලා මම ඕන ගන්නවා ඉතින් පාට ඊට පස්සේ මම මේ හැඩ තලය මෙහෙම පාට කරනවා මේ විදිහට පාට කරන්න පුළුවන් පැස්ටල් එකේ පැත්ත අල්ලලා ලස්සනට පාට කිරීම හැකියාව ලැබෙනවා අපිට ඔබ බලන්න අපි පාට කරනකොට මේ ඔක්කොම ටික ඉතාමත් තීව්‍රව සහ ඉතා හොඳ නිමාවකින් යුතුව මේ ටික පාට කරන්න අපි වග බලා ගන්නවා ඔබ බලන්න වටේ රේඛාව යොදලාත් අපි මෙහෙම පාට කරනවා මැද ෆිල් කරනවා එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ වගේ නැතුව මැද ෆිල් කරන් ගිහිල්ලා වටේ රේඛාව මේ විදිහට යොදන්නත් අපිට හැකියාව තියෙනවා ඔය ක්‍රම දෙකටම අපිට කරන්න පුළුවන් ප්‍රධාන වෙන්නේ ඔබ මේ වර්ණ කිරීමට දක්වන උත්සාහය උනන්දුව සහ ආසාව තමයි ඒක ප්‍රධාන වෙන්නේ මේ වගේ මලක් අපි පාට කරාම මේක මාස්ටර් පීස් එකක් විදිහට තව බොහෝ දේවල් වලට අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන් බොහෝ මෝස්තර කොටස් සඳහා ඔබ හොඳට බලන්න අර අත යටින් තියෙන කඩදාසිය ගැන ඒක හුඟක් වැදගත් ඒ පිරිසුදු බව රැක ගන්න ඒ අත යටින් තියෙන කඩදාසිය අපිට ඉතාමත් ඉවහල් වෙනවා ඒ වගේම ඉතාමත් පරිස්සමෙන් වර්ණ කිරීම අපි සිදු කළ යුතුයි දැන් අපි මේ විදිහට මේ කලර් එක යොදලා මේ වර්ණයෙන් මේ ටික අපි පාට කරා මේ ආකාරයට එතකොට අපි ඊළඟට බලමු මේ කලර් එකෙන් පාට කරලා ඉවරයි ඊට පස්සේ අපි තැඹිලි පාටින් අනිත් කොටස් කොහොමද පාට කරන්නේ කියලා බලමු ඔබ බලන්න මම මේ අනිත් හැඩය මේ විදිහට ඒ මලේ පෙත්තේ භාගේ පාට කරන හැටි බලන්න ඒ හැඩයත් එක්ක මං ඊළඟ හැඩයත් ඒ දෙකම එකට අල්ලලා වර්ණ කරනවා ඒ වගේ හැඩ කීපයක් ඒ විදිහට වර්ණ කරන එක අපිට පොඩ්ඩක් පහසු ඒ විදිහටත් වර්ණ කරන්න පුළුවන් ඒකත් එක්තරා ක්‍රම ශිල්පයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට අවුට්ලයින් එක දාලා ඒ කොටස උනත් එහෙම වර්ණ කරන්න පුළුවන් එහෙම වර්ණ කරලා ඊට පස්සේ ඊට මෙහා කොටසත් වර්ණ කරන්න අපිට හැකියාව තියෙනවා ඒ තමුන්ට පහසු ආකාරයට ඒක වර්ණ කිරීම අපි සිදු කළ හැකි බලන්න අත යටින් කොලයක් භාවිතා කිරීම ඒක ඉතාම ප්‍රයෝජනවත් දෙයක් ඊට පස්සේ මේ බලන්න ඉතුරු හැර ටික මේ විදිහටත් අපිට වර්ණ කරන්න පුළුවන් නැත්නම් එක පාටමත් අපිට වර්ණ කරන්න පුළුවන්කම තියෙනවා ඔය ක්‍රම දෙකම අපිට යොදාගත හැකි මේ ආකාරයෙන් මෙන්න මේ හැඩතලය අරගෙන මේ හැඩතල දෙකම අහු වෙන විදිහට මෙහෙම පාට කරන්න පුළුවන්. මොකද අපි වේදස්සලින් ප්ලෑන් කරන් තියෙන්නේ එහෙම නැත්නම් වේදස්සලින් අපි සැලසුම් කරන් තියෙන්නේ මේ හැඩතල වලට මේ වර්ණය තමයි යන්නේ කියන එක. ආකාරයෙන් අපි පාට කරහම මෙන්න මේ වගේ වර්ණ කිරීමක් අපිට දක්නට ලැබෙනවා ඊට පස්සේ අපිට තියෙන්නේ
මෙන්න මේ වර්ණය අරන් පදම පාට මෙරුන් පාටින් පාට කිව්වා. මෙරුන් පාටින් අපි ලකුණු කරපු පරිදි මෙන්න මේ හැටියට අපි මෙන්න මේ 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 ටික බොහොම පරිස්සමෙන් තද වර්ණේ ඔන්න ඔය ආකාරයෙන් වර්ණ කරනවා. මෙතෙන්දි මේ හැඩතලයේ මතු වෙලා එනවා. මේ හැඩතල ටික අපි මනාව මතු වෙන විදිහට වර්ණ කරන හැටි බලන්න. යම් වේගයක් අපිට කාලයක් තිස්සේ පුරුදු පුහුණු වීමෙන් අපිට ලබාගත හැකි. යම් කාලයක් අපි මේක මේ හැඩතල මේ විදිහට පුරුදු වුණොත් එක අභ්‍යාසයක් දෙකක් නෙමෙයි. අපි අභ්‍යාස කීපයක්ම අපි කරහමයි තයි ඉක්මනින් වර්ණ කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. යම් කුඩා හැඩතල තුල වුවත් ඉතා මනාව වර්ණ කිරීමේ පරිචය එහෙම නැත්නම් ඒ හැකියාව අපේ අපිට නිරන්තරයෙන් ඒක ඇති වෙනවා දවසින් දවස ඇති වෙනවා සතත අභ්‍යාසය කියලා අපි හඳුන්වා දෙන්නේ ඒ වගේ. දැන් මේ වගේ හැඩතල ටිකක් කුඩාම නෙමෙයිනේ ඒක ටිකක් සාමාන්‍ය මට්ටමේ විශාල හැඩතලයක් තියෙන්නේ මෙතන වර්ණ කළ හැකි. ඒතර පැස්ටල් කෑල්ල එළියට යන්නේ නැති වෙන්න ඉතා හොඳින් අපිට මේ වර්ණ කළ හැකි. ඒක නිසා ඔබ බලන්නේ හැඩතල වලින් එළියට නොයන්න අපි වර්ණ කරන හැටි බලන්න. අත යටින් කොළයක් තියාගෙන ඉවර වර්ණ කරන එක මෙහි පිරිසිදු බව රැක් ගන්න ඉතාමත් ඉවහල් වෙනවා. නැත්නම් ওই පටේ තියෙන සුදු පාට කොටසෙත් ඉතා ඉක්මනින් යම් යම් වර්ණ කුණු තැවරෙන්න පුළුවන්. මෙහෙම වර්ණ කරන්න ඔබත් සූදානම් වෙන්න ඉගෙන ගන්න. පියවර විදිහට අපිට මේ නෙළුමාට විශේෂිත අලංකරණ කොටස් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මෙන්න මේ වගේ මැදට පොඩි එම්බෝස් ගතියක් ගන්න අපිට පුළුවන්. ඒකට මේ ටිකක් තද වර්ණයක් අපි මෙන්න මෙහෙම චුට්ටක් විතර වර්ණයක් අපි මෙන්න මේ විදිහට මේ පැස්ටල් එකේ පැත්ත අරගෙන පැත්ත පාවිච්චි කරලා මෙන්න මෙහෙම අපිට මේ 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 මේක පොඩි එම්බෝස් ගතියක් මෙහෙම ගන්න පුළුවන්. මේ විදිහට වර්ණ මිශ්‍ර වෙන ආකාරය මේ විදිහට අපිට පොඩ්ඩක් ඒක යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේත් එක්කම මේ පෙතිවර මෙන්න මේ වගේ තැන් වලටත් පොඩ්ඩක් මේ මේ ෂේඩින් එකක් පොඩ්ඩක් යොදා ගන්න පුළුවන්. මේ විදිහට පොඩ්ඩක් ඒ සෑම සමාන කොටසක්ම එකවිත කිරීම බොහොම වාසිදායකයි මෝස්තරවල. පැස්ටල් එක තදට සහ අතබුරුලෙන් ඒ කියන්නේ ලාවට ගෑවෙන්නේ අත තද කරාම තදට ගෑවෙන්නේ ඒ වගේ වර්ණ කරන එක අපි පුරුදු පුහුණු විය යුතුයි. ඒ මගින් අපිට පුළුවන් ඉතාමත් හොඳ ෂේඩින් එකක් මේ විදිහට අපිට ලබා ගන්න. ඔබට පේනවා ඇති ඒ අභ්‍යාසය අපි ලබාගත යුතුයි පුරුදු වීම. මෙන්න මේ විදිහට පොඩ්ඩක් අපිට මේ ෂේඩින් එක අපිට ගන්න පුළුවන්. ඕනනම් මෙතෙන්ටත් ඒ ෂේඩින් එකේ පොඩි කොටසක් අපිට එකතු කරන්න පුළුවන් ඔන්න විදිහට. චුට්ටක් විතර ෂේඩින් එක හුගක් නෙමෙයි හුගක් හදටම නෙමෙයි මේ තැඹිලි පාට වුණාට මම බොහොම පැස්ටල් එක ඉතාමත් සිනිඳුවෙන් මේ හුගක් තද කරලා නෙමෙයි ගන්නේ. තවත් අපිට පුළුවන් ඕන නම් මේ කහ පාට නැවතත් මෙහෙම මිශ්‍ර කරන්න මෙතෙන්ට. ඒක වැඩි වගේ තේරෙනවා නම් මෙහෙම පොඩ්ඩක් මිශ්‍ර කරන්න පුළුවන්කම අපිට තියෙනවා. ඊට පස්සේ මේ වගේ කොටස් වලට අපිට පුළුවන් ඊට තද පාට පොඩ්ඩක් අරගෙන ඒ මතු කිරීම ඒ වගේම කරන්න මෙතන චුට්ටක්. හුඟක් තද වැඩි කියලා හිතනවනම් මේ තැඹිලි පාට නැවතත් අරගෙන අපිට පුළුවන් ඒක පොඩ්ඩක් ආයේ
මිශ්‍ර කිරීම තුලින් වර්ණ මිශ්‍ර කිරීමේ මේ අභ්‍යාස අපිට කීපයක් කරාම මේක පුළුවන්කම ලැබෙනවා. ඒ ෂේඩින් එක අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට. මේ තද වර්ණයෙන් ඊට පෙර පරිදි අපි ෂේඩ් කලාවකේ මේ 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 පෙත්ත මේ යහා පැත්ත කොටස ඒක අත බුරුලෙන් සහ අත තදින් මේ තද වර්ණය මේ මෙරුන් කලර් එක ආලේප කිරීම මුල වගේම අපි පුරුදු පුහුණු විය යුතුයි. ඒ විදිහටම තමයි මේකෙත් අපි ආලේප කළ යුත්තේ. මේ විදිහට පොඩි ෂේඩින් එකක් මහ ගොඩක් නේ. යාන්තමට අත බුරුලෙන් අල්ලලා පැස්ටර් එක මම හසු ගන්න අපිට පුළුවන්. තද වැඩි කියලා හිතනවා නම් අපිට අවතත් තැඹිලි පාට පාවිච්චි කරන්න පුළුවන්. මේ මල් පෙත්තට පොඩි අලංකරණයක් එකතු කරන්න නැවතත් මේ විදිහට. අපිට මේ විදිහට මේ අලංකරණයක් එකතු කරන්න පුළුවන්. මේක යහා පැත්තටත් අපි කැමති අලංකරණයක් මේ මෝස්තරේම දාන්නත් පුළුවන් අපිට. නැත්නම් මේ මෝස්තරේ ඔය ෆ්ලැට් විදිහට තියන්නත් පුළුවන්. නැත්නම් වෙනත් මෝස්තරේ කොටසක් අපිට එකතු කරන්නත් පුළුවන්. අපි මේ එකම දේ ටක් ටක් ගාලා කරලා ඉවර කිරීම වැදගත්. එතකොට ඉක්මන් වෙනවා ඒක. ඒ හැඩ ටිකත් අපි මේ මේ ටික ෆ්‍රී හෑන්ඩ් අපි කරන්නේ පිටපත් කරගෙන කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ බලන්න මෙහි රේඛාවන් ටික මනාව ඉදීම ඔබක් අවශ්‍යයි. හොඳ නීට්ලි, ඒ කියන්නේ තීව්‍රව රේඛා ටික යොදා ගැනීම අවශ්‍යයි. හොඳ සිහින් හෝ ඒ යම් අදාළ මහතේ ප්‍රමාණය සෑම රේඛාවකම තිබීම මෙහිදී හුඟක් වැදගත් වෙනවා. මෙන්න මේ ආකාරයට මේ අලංකරණය මම එකතු කරලා තියෙනවා. එතකොට මට ඕනනම් තවත් පුළුවන් මේ එහා පැත්තටත් ඒ අලංකරණය දාන්න. නැත්නම් ඒ විදිහට ෆ්ලැට් තියන්නත් පුළුවන්. මේ ආකාරය. මම මේ පැත්තට මීට ටිකක් වෙනස් හැඩයක් එකතු කරනවා. මෙන්න වෙනස් වූ හැඩතලයක් මම එකතු කරනවා මේ පැත්තට. මම මේ හැඩය මෙහෙම මතුවෙන්න එකම මෙහෙම මතුවෙනවත් එකම මම මෙහෙම හැඩතලයක් ගන්නවා. මේ හැඩය ඔහොම මතු කරලා ඔන්න ඔය වගේ හැඩතලයක් මම එකතු කරගන්න. මේ හැඩය ඔහොම මතු කරන ගමන් මෙහෙම හැඩතලයක් මම එකතු කරගන්න. අපිට එකතු නොකර වුණත් මේ මෝස්තරේ ඒ ටික තියන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඊට පස්සේ ඕන නම් මට මෙතෙන්ට මේ මෙන්න මේ වගේ තිත් දෙකක් සමාන දුරකින් ගැලපෙන ආකාරයට මේ වගේ අලංකරණය සඳහා මෙහෙම මම තිත් දෙකක් මම යොදා ගන්නවා. තවත් මට ඕන නම් පුළුවන් මෙතෙන්ටත් මෙහෙම තිතක් යොදා ගන්න. කැමිලි පාටක මේ ආකාරය. එතකොට මේකට තවම පොඩි
ක්‍රම ශිල්පයක් යොදා ගන්න. පොඩි සීරුම් වැඩක්. තවත් ලකුණු කීපයක් හරි අලංකාරයක් ඇති වෙන්න හරි කියලා හිතලා මම මේකේ තුඩෙන් මේ රේඛාව වැහෙන්නේ නැති පරිදි පොඩි සීරිම් උපක්‍රමයක් ඔහොම යොදා ගන්න. පොඩි එම්බෝස් ගතියක් ඒ තුර ඇති වෙනවා. මේ සීරිම් වැඩය ඉතාමත් හොඳ තීව්‍රව අපි කළ යුතුයි. ඒකෙන් ඉතා හොඳ නිමාවක් ලැබෙන මේ සීරිම් තුලින් ඉතා හොඳ නිමාවෙන් යුතු රේඛාවක් අපිට එතනට ගත හැකියි. බාන්නේ සීරිම් වැඩ ටිකත් මම කරනකොට තද රේඛාව ඉතුරු කරමින් තමයි මම කරන්නේ. ඒ තුල ඉතාමත් හොඳ රේඛාවක් සහ අලංකාරයක් මැවෙනවා. එතකොට මේ වගේ ඉක්මනින් එක එක පෙත්තට සිදු කිරීම අපි කළ යුතුයි. මෙන්න මේ විදිහට ඒ සුදු පාට මතු කිරීම මේ චිප් මෝස්තරයට බොහොම හොඳ අලංකරණයක් ඇති කරනවා. මේ සීරීම් වැඩ සඳහා අපිට මොකක්කෝ සාදාගත්තු උපකරණයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මීට වඩා හොඳ නීට්ලි තිවුර නිමාවකින් යුතු අපිට ඒක ලබා ගන්න පුළුවන්. මොකද ඒ උපකරණය හොඳ නම් අපිට ඉතා හොඳින් අපේ හැකියාව ඔප්නංවන්න පුළුවන්. ඉතාමත් ලස්සන අලංකාර නිලුම් මල් මෝස්තරයක් අපිට ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් මේ වටේට තවත් රවුමක් ඇඳලා ඒකෙත් වර්ණයක් අපිට යොදා ගන්න පුළුවන්. මේ වගේ බොහොම අලංකාර නෙළුම් මල් මෝස්තරයක් මේ බලන්න. මුගක් ළඟ රූප අපි ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් මේකේ නිමාව අපිට දකින්නට පුළුවන්. ඔබත් උත්සාහ කරන්න හොඳ ලස්සන නෙළුම් මලක් ඔබටත් අඳින්න පුළුවන්. මීට වඩා වෙනස් මෝස්තර කොටස් යොදාගෙන අපට මේ සඳහා මේ වගේ මෙතන තියෙන විහිදි චක්‍රස්යක් අරගෙන මෙන්න මේ වගේ තැන්වලට පොඩි අලංකරණයක් ලොකු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ උපකරණ පාවිච්චියෙන් ඔබ බලන්න අපිට සීරුම් වැඩ කීපයක් උපකරණවල තියෙන හැඩ අපිට උපයෝගී කරගෙන ඉතා මනාව අපිට එය කළ හැකි. බොහොම හොඳින් කරන්න පුළුවන්. බලන්න කොච්චර අලංකාරව ඒක ඒ තුළ ජනිත වෙනවද කියලා. ඔබ බලන්න අර සීරුම් වැඩ තුලින් අපිට තවත් ලකුණු කීපයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ අලංකරණ තාවයක් මේ මෝස්තරය සඳහා ලබා ගත හැකි. ඒ සෑම කොටසක්ම බොහොම සමානව හරියට මේ අර මල් පෙති දෙක මැදින් ඒ හැඩය එන විදිහට තියලා ඉවර වෙලා ඒ සීරුම් වැඩේ අපිට ඉතා ඉක්මනින් කරන්න පුළුවන්. එතකොට සෑම කොටසක්ම එක වගේ අපිට ලබා ගන්න පුළුවන්. එකම අලංකරණය එක වගේ මෝස්තරයේ තියෙන සුවිශේෂ ගුණයනේ ඒ අලංකරණ සමානව ලබා ගැනීම. ඉතින් අපිට ඒ දේ මේ තුලින් කළ හැකි. බොහොම ඉවසිරිවන්තව සහ සුපරික්ෂාවෙන් ඔබ මේ කටයුත්ත සිදු කරන්න ඕන. බලන්න මේ වටේම ආවම ඒ දෙන්නටම අනිත් එකත් එනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන්ද කියලා තවත් දෙයක් ඇඳගන්න. මේ බලන්න පොඩි බෝඩර හැඩයක් අපි ලබා ගන්න. ඒක බොහොම හොඳ අලංකරණ හැඩයක් හැටියට අපිට
යොදාගත හැකි මේ වගේ තීනි තුඩ සහිත පෑනක් හෝ වෙනත් ඇණයක් වගේ උපකරණයකින් උනත් විශේෂයෙන් මේ වගේ භාවිත කිරීම ඊට වඩා හොඳයි කවකටකට මේ වගේ හැඩයක් යොදලා කරන එක ඒ විදිහට යෙදුවට පස්සේ අපිට තවත් උඩා හැඩයක් ඕන මේ තුල යොදන්න හැකියාව තියෙනවා මේ විදිහට මෙන්න මේ තුල තවත් පොඩි හැඩ දෙකක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. කුඩා හැඩ දෙකක් ඔබ බලන්න මහා ලොකු දෙයක් නෙමෙයි. ඒ හා සමානව බෝල හැඩ දෙකක් අපි යොදන්න. ඒ බෝල හැඩ දෙක යෙදුවාම ඉතා හොඳ අලංකාර හැඩයක් සමස්ත නිමාවේදී අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සෑම කොටසක්ම අපි එකවර කරනවා. දැන් කුඩා හැඩ දෙක අපි කරන්නේ වෙනම. ලොකු හැඩේ අපි කරන් ගියේ වෙනම. මෝස්තරවල තියෙන අනුගමනය කළ යුතු ක්‍රමශිල්පය ඒකයි. දැන් කුඩා හැඩ දෙක යොදා ගන්න බැරි වුණාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ අවස්ථාව නැති වුණොත් වෙලාව අනුව විභාගයකදී. නමුත් අපිට මේ විදිහට කුඩා හැඩේ යොදාගත හැකි. ඒකට බලන්න ඔබට ලස්සන හැඩෙන් යුක්ත මෝස්තරයක් ලැබිලා තියෙනවා මෙන්න මේ වගේ කොටස් තවත් සියුම් මතු කිරීම් වලදී මෙන්න මේ වගේ කොටස් තව ටිකක් අපිට ඕන තව චුට්ටක් විතර මේ හැඩේ මෙන්න මෙතන මෙහෙම අඳුරු කරලා ගත්තාම මේක හොඳට මතු වෙලා එනවා මෙන්න මේ වගේ මෙන්න මේක මෙතන විතරයි දැන් අපි බැලුවහම පොඩ්ඩක් මතු වෙනවා අඩු මේ කොටසටත් මේ මතු කිරීම එකතු කරාම අවසන් මතු කිරීම වලදී අපි බොහෝ විට බල 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 අඩුපාඩු හදන්න ඕන මෙන්න මේ විදිහට ඒ දෙපැත්තම මතු කිරීමට ලක් කරාම මොන ආකාරයට ලස්සන මෝස්තරයක් හොඳ නිමාවකින් යුක්ත මෝස්තරයක් ගන්න පුළුවන්. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක වටේ ඕන තවත් රේඛාවක් දාලා තවත් වර්ණයක් දාලා කරන්න පුළුවන්. ඒක මුලදීම ඉතින් කළ යුතු දෙයක්. මේ වගේ ලස්සන අලංකාර නිමාවකින් යුක්ත මෝස්තරයක් අපිට ලබා ගන්න පුළුවන්. සමීප දසුන් හැටියට අපි ගත්තොත් මෙන්න මේ වගේ දර්ශන අපිට මේ තුල ලබා ගැනීම ඔබට හොඳට මේක බලා ගන්න පුළුවන්. හොඳයි. ඔබ හැමස් මේ වගේ ලස්සන මෝස්තරයක් අඳින්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔබ කමෙන්ට් කරලා ෂෙයාර් කරලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මින් එහාට කරන සෑම වීඩියෝක්ම ඔබ ළඟට ගෙන්වා ගන්න පුළුවන්. ඔබ සැමටම ස්තුතියි. ආයුබෝවන්.